ස්තුතිකන්ත වෙනවා අපිව වැඩ කරලා අපි සජබේ නම සජබ කියනෙත් මේ ලංකාව මිනිස්සු ඉන්න පක්ෂයක් ලාංකිකයෝන්ව ගොඩදාලා අපි දෙන්න වැරලා ඒගොලන් හොරුයි කියපු කට්ටිය ඒගොලන් ගෙනල්ලා එකතු කරගෙන ඒගොල්ලන් සම්මුති අත්සං කරනවා අපි දෙන්න වගේ දරරිනවා. එමම් බොහොම සතුටයි සජිත්්‍යෙනවා කියලා පලනි පෝස්ත්‍රය අලොපු මම සජිත්්‍යෙනවා කියලා රනිල්වාදි වෙච්ච ම බදුල්ල කරේතියාගෙන රැසීමට ගිංච ම සජිත් ප්‍රමදස මැතුමාට එහෙම කරන්න වීම බලයට කොච්චර කෑදර මමද වෙන කවුරුහරිද කියන එක පිළිබඳව ස්වයම් විවේචනයක් කරගන්න කියන එක මම මේ අස්ථාදි නිහතමානීව කියන. මමවත් මනුෂ්‍යවත් කොතනක දිවත් කිව්වෙන අපිට ඇමතිකන් ගන්න ඕන් කිය. අපි ඉල්ලුවේ සජිත් ප්‍රමදස මහත්තර භාරගන්න. භාරගන්න බැරි තැන අවසාන සාකච්ඡා වෙලිට බැහල ගිය ඇයි දන්නවත් කියල මං අදවස කියන්න. සජිත් ප්‍රමදස මහත්තයා කිව්වා. එහෙම ගත්තොත් මේ වෙලා කවුරුත්තයට සයෝක දෙන්න සල්ලි නෑ එනිසා එයා ගත්තොත් ඉදිරි මැතිවරණ ජයග්‍රාණිකාන බැරිවිකල අපිටසුක හරින රනිල් වික්‍රමසික භාරගන්නවන් මමයි මනුෂය එපා කියන්. ඔයා විශ්වාසම කරන තුන් දෙනෙක් හතර දෙනෙක් අරින්න ඇරලස් පක්ෂයක් විදිර රටක් විදියට අපි මේ උදවකරුම් කියනිසා මම අද ස්තුතිවන්තයනවා මේ විදිට ලිට බැහල යන්න ලැබීම වාසනාව පට්ට වාසනාව මේ විදිරි ලිට බැහල යන්න අම්බුවෙනවා කියන්නේ වැඩ කරලා තමන්ගේම පක්ෂේ තමන් හදපු තමන් මහන්සේච්ච ඔය කෑගහන්න දැන් සන්දර්ශන දාන තෝරු මෝරු එකෙක් කිටී නෑඇතකට. සෛත්‍යය දස මහත්තව පලනි බදුල්ල රැස්වීමට එනකොට රල්ලික්‍රමසිංහ කෝල් කරලා ජනාධිපතුමා එදා එවකට එතුමා අගමැතිතුමා කෝල් කරලා හැව්වා අයිසේ වයි ඩුවන් දිස්කේ වගේ වන් කාමරේටිල මිනිසොක්කවත් ඉන්නසදිල මංගල කතා කර මගේ ම රල්ගිමිනිෙක් කියලනිගේ හ ඇයිවන් සජිත්ව මෙම උත්සන් ගන්නක මට මතකයි මගේ පියාමැරලා හත්වෙන්ද ඔක්තුම්බර වන්සේ හයවෙන්ද හත්වෙන්ද තමයි සජිත්පෙන් දස මාත්‍යයට අපේක්ෂකත්තේ දුන්නේ දහවෙන්ද පලිනි රැස්සීම ගෝල් පේසේම තාර්ථක මරණය වෙලා ස්ටේජ්ජික දවස් දෙක බුදියගත්ත. එතිනිද රැස්වීම එකසිය පනස්සතරම කර එතුමා වෙනේ. එතුමට කවදාවත් අපි එතුමා එපයිකිවෙන අපේ එතුමට නායකය වෙන්න කියල එතුමා තමයි ජනාධිපති කරන්න. එහෙම කරපු මිනිහෙක් කැරේට එතුමා මෙදා පාර ජනාධිපති වුණත් මට දුකක් නෑ. මම ඒ ගැන පැහැදිලිව කියන්නේ මට කිසිම එතුමත් එක්ක පෞද්ගලික ප්‍රශ්න නෑ. ඒත් මට විශ්වාසය එහෙම නැත්නම් අභියෝග බාර ගැනීම පිළිබඳව ප්‍රශ්නයක් මාතුල තියෙනවා. එතුමා අභියෝගය බාරගත්තේ නැතුව ජනාධිපති වීම පමණක් සිහිනය කර ගැනීම පිළිබඳව මට අප්සෙට් එකක් තිබුණා. ඒ නිසා මම මගේ තීන්දුව හෘද සාක්ෂිතකින්ව ගත්තා. මනුෂ්‍ය හෘද සාක්ෂිතකින්ව තීන්දුව ගත්තා. අදාපීලියට බහැලෙනවා. අදාපීලියට බහැල යන්නේ වැඩක් කරලා වැඩක් පෙන්නල මිනිසු මට ක්‍රීඩා අමාත්‍යංශ වුණාවක් තිබුණේ තරුණ අමාත්‍යංශ වුණාවක් තිබුණේ රොෂාන් දාලා ගිය වෙලාවයි තමයි ඒක ලැබුණේ. හැබැයි එදා මිනිසු හිනා වුණා. පෞගිය දවසකදීත් මං කිව්වා ක්‍රීඩකයොන්ට බනින්න එපා ක්‍රීඩකයොන්ට මොකද මොන 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 කණ්ඩායමද කියලා නමකුත් දාලා තිබ්බා ලංකාවේ ටීම් එකට. හැබැයි මැත් දිරද්දි පරදිද්දි ඇමති දිරද්දි වෙන කවුරු හරි ඒකයි මං ක්‍රීඩා අමාත්‍යංශයට කැමති වෙන්නේ නැත්තේ අපෙන් අහනවා අපි මොනාද කරේ කියලා. මම කොල්ලොන්ගේ පැත්තේ හිටගත්තා. මම ක්‍රීඩකයන්ගේ පැත්තෙන්දරනකෝ බනින්න එපා අපි හදාගමු විවේචනය කරන්න එපා අපි එකට හොඳ කණ්ඩායමක්දාමු. පැරදුනට පස සමරමින්සවන කබ් දෙන්න විතරයි ගිය කියලා නෑ පැරදුනට පස කාම්රය තුළට කියල කතා කරලා තින තියෙන්නේ ගොලන්තේ. ඉඩාසු හොඳ එගොලම්ව හසුරෝගන්න පුළුවන් ක්‍රීඩාවට ආදරකන බොක්ක තියන සනජ්‍යාසිුරුවදම එතුමා ඉතුරටි ඇදල දුන්න වෙන සොබතුමාල දකින්නේ. අම හමදම ක්‍රීඩකින්ගේ ටලන්ට එක ඇවුලන්නේ ආත්ම විශ්වාස තිබුණ ඇති. සහිත් ප්‍රමදාස මහත්තර තිබුණෙත් ඇත්තේ ආත්ම විශ්වාසය. නමුත් මටයි මනුෂ්‍යටයි ආත්ම විශ්වාසය තිබුණා. ඒ ආත්ම විශ්වාසය නිසා තමයි මට මං මාව විශ්වාස කරා. මං ක්‍රීඩකයන්ට හැම වෙලාවෙම කියන්නේ තමන් පර්ෆෝම් කරන්න නැතිකොට තමන් තමන්ම විශ්වාස කරන්න. කාවත් විශ්වාස කරන්න එපා. තමන් තමන්ව විශ්වාස නොකරන තාක්කල් ජීවිතේ ගමනක් යන්න බැහැ. මං මාව විශ්වාස කරා. මට ඒක හරි ගියා. මම සංචාරක ශේත්‍රයත් ඉඩම් එකත් මේ අමාත්‍යංශ හතරම කාටවත් ණය නැති වෙන්න වැඩ කරලා මට සජබෙන් නම් ඒ මන්ත්‍රීකම් හම්බුනේ සජබකින්නත් මේ රටේ මිනිසු ඒගොල්ලන්ටත් ආඩම්බර වෙන්න පුළුවන් තැනක් ඉතුරු කරලා තමයි අද යන්නේ. උසාවියටත් ඒ වගේම සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. රටේ නීති ඒ විදිහටම රකින් අද ලංකාවේ උසාවියට ඇඟිලි ගහන්න නැති ජනාධිපති කෙනෙක් ඉන්නවා කියන එක පැහැදිලිව අද පෙන්නුම් කරලා දීලා තමයි අපි මේ ගමනේ යන්නේ. මම ඉතින් කියන්න දෙන්නේ යන්න අවසරයි කියන එක තමයි. ඉතින් යන්න යනවා අපිට යන්න අවසරයි. හැබැයි අපි යන්නේ නැවත වතාවක් මේ රට වෙනුවෙන් සමාජයේ ගමට බැහැලා
මෙහෙම ඇරපු එක එකතකට මාර හොඳයි. මොකද එහෙම නැත්තම් මේ අමාත්‍යංශතර ඉදිරිය වෙලා හිටියනම් ජාතිපතිතුමා ජයග්‍රහණය කරනකොට කාලේ අඩු ප්‍රශ්නයක් මට තිබුණා. නමුත් දැන් නම් ඉතින් ආයි ගේමෙම තමයි. ආයි කොහොමර එතුමාව ජයග්‍රහණය කරවලා ඒ වගේම අපේ පෞද්ගලික තනතුරු නෙමෙයි මේ රට මේ යන ගමන මේ වෙලාවේ රනිල් තමයි කියන එක තේරුම් අරගන්න දැක්කත් දන්නේ නැහැ ඔබතුමාලා අර වීඩියෝ එක පෙන්නද්දී මම ඔය 20:22 කියන්නේ ශ්‍රී ලංකා කැන් කියලා අපිට පුළුවන් කියලා අපි විශ්වාස කරමු කියලා එදත් මං කියන්නේ විශ්වාසය පිළිබඳව. මං අදත් කියන්නේ ලංකාවේ මිනිසුන්ට එක්ස්පෙරිමන්ට් කරන වෙලාවක් නෙමෙයි අපි අපිව විශ්වාස කරගන්න ඕන වෙලාවක්. වැඩ පෙන්නපු මිනිහෙක් ඉන්නවා මේ රටේ විශ්වාස කරන්න ඇතර මට තවම තේරෙන්නේ නැහැ සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැති වුණා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා යටතේ ඡන්දයක් තියන්න ඕනෙත් නැහැ. එහෙම වුණා නම් අද මේ රට මීට වඩා මාර ලොකු ඉන්වෙස්ට්මන්ට් දෙයක් ගේන්න තිබුණා මේ රට ඇතුළේ. මේ රට දියුණු කරන්න තිබුණා. අපි හැමදාම දේශපාලන වශයෙන් බෙදිලා විවේචනය කරගෙන ගහගෙන මඩ ගහගෙන අන්තිමට මේ රට විනාශ කරලා තින්නේ. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නට ඕනේ සහයෝගය දීපු සියලු දෙනාට මගේ අමාත්‍යංශවල සියලු දෙනාට නිලධාරීන්ට මම උන්ට ඔක්කොම කියලා ඔක්කොම ටික බාර දීලා සියලු දේ අතහැරලා තමයි ආවේ. මම අර කිව්වා වගේ සුයිසයිඩ් මිෂන් එකක් කරගත්තේ. සුයිසයිඩ් මිෂන් එකේදී මිනිසු බේරලා අපි දෙන්න ඒ සුයිසයිඩ් ඩේට හවු වුණාට කමක් නැහැ. හැබැයි අපිට ඕන ඕන බේරන්න ඕන මිනිසු කණ්ඩායම බේරන්න මටත් මිනිසුන්ටත් හැකියවීම ඒකට අවස්ථාව සහයෝගය දීපු සියලු දෙනාට මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. හැබැයි අපි දේශපාලන වශයෙන් අලුත් ගමනක් ආරම්භ කරනවා. ජනාධිපතිතුමා නිර්පාක්ෂිකයි මායි මිනිසුත් අද ඉඳන් නිර්පාක්ෂිකයි කියන එක මේ අවස්ථාවේ බය නැතුව කියන්න ඕනේ.